අයිබෝවන් අදත් ඔබ එකතු වන්නේ teach me online වැඩසටහනත් එක්ක අපි හැමදාමත්ම වගේ කරන්නේ විද්‍යාව එහෙම නැත්නම් අපිට අදාළ විෂයයට අදාළව තියෙන පෙළපොත සාකච්ඡා කරන එක මේ පෙළපොත හදන්නේ විද්වත් ගුරු මඩුල්ලක් විසින් මේගොල්ලෝ මේක ආවට ගියාට කරන වැඩක් නෙමෙයි හොඳට සාකච්ඡා කරලා හොඳට විෂය කරුණු හොයලා බොහෝමයක් දැනුම ඇති අය තමයි මේ වැඩේ කරන්නේ මෙතනදී ඔයාලා දැන් 6 වසරේ ආයේනේ 6 වසරේ ආයට ගැලපෙන්න තමයි 6 වසරේ විද්‍යාව පෙළපොත හදන්නේ. ඒ නිසා අපි මේ සීමාව තුළ ඉඳගෙන මේ අපේ තියෙන පෙළපොතේ කරුණු කාරණා, සිද්ධාන්ත කාරණා, ක්‍රියාකාරකම්, නිරීක්ෂණ, පරීක්ෂණ, මේවැන් නිගමන වලට එළඹෙන ආකාරය මේ වගේ දේවල් සාකච්ඡා කරන එක ඔයාලට ගොඩක් වැදගත්. ඒ වැදගත්කම තුළින්ම ඔයාලට විද්‍යාවට හොඳ විභාගයට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලගේ වැඩිදුර අධ්‍යාපනයට උසස් පෙළ ඔයාලගේ උපාධිධාරියෙක් වෙන්න මේ වගේ හැම දෙයකටම හිතන එක වැඩි දියුණු කරගන්න මේ වගේ ගොඩක් දේවල් වලට උදව් වෙනවා. එහෙමනම් අපි ක්‍රමෙන් කතා කරගෙන යමු. අපේ විද්‍යාව පෙළ පොතේ තියෙන දේවල් මොනවද? මේවා කොහොමද වෙන්නේ? මේවා අපි 100%ක් නිවැරදිව තේරුම් කරගමු. හොඳයි. අපේ පළවෙනි පාඩම තමයි ජෛව ලෝකයේ අසිරිය. මොකද්ද මේ ජෛව ලෝකය කියන්නේ? මොකද්ද මේකේ අසිරිය? හරි. ජෛව ලෝකය කියන්නේ අපි මේ ජීවත් වෙන පරිසරයම තමයි. පරිසරය කියන්නේ පරිසරය යනු අප ඇතුළව අපේ වටා පිටාවයි. ඔයාලගේ පෙළ පොතේ කියනවා පරිසරය කියන්නේ අප ඇතුළව අපේ වට පිටාවයි කියලා. එහෙමනම් ඔයාලා ඉන්න පරිසරය අනුව පරිසරයේ තියෙන දේවල් විවිධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ පෙළ පොතේ කියනවා අපිට අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ සාධක තියෙනවා කියලා. ගොඩබිම් තියෙනවා, ජලාශ තියෙනවා, නිවාස, ශාක, සතුන්. මේ වගේ බොහෝමයක් දේවල් අපේ පරිසරයට අයත් වෙනවා. අපිට තියෙනවා පොඩි ක්‍රියාකාරකමක් කරන්න. ඔබේ පන්ති කාමරය තුළ හා පන්ති කාමරයෙන් පිටත පරිසරයේ පාසල් වත්ත හොඳින් නිරීක්ෂණය කරන්න. ඔබ දකින දෑවල ලයිස්තුවක් නිර්මාණය කරන්න. හරි. අපි බලමු අපිට මොනවද පේන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම අපිට ගොඩ නැගිලි පේන්න පුළුවන්. ඊට පස්සේ අපිට මිනිසුන් දැක ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපිට සතුන් දැක ගන්න පුළුවන්. තවත් විදියකින් ගත්තොත් අපි යවට තියෙනවා ගස්. මේ වගේ බොහෝමයක් දේ ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට දීලා තියෙනවා පහල පින්තූරයක්. අපි බලමු මේ පින්තූරේ තියෙන්නේ මොනවද කියලා. හරි. මම මෙතන පළවෙනි පින්තූරයට එන්නම්කෝ. එතකොට මම මෙතනින් දැක ගන්න පුළුවන් බස් රථයක්. මෙතනින් දැක ගන්න පුළුවන් මිනිසෙක්. මෙතනත් ඉන්නවා පොඩි ළමයෙක්. මෙතන මට පේනවා ගොඩ නැගිලි කිහිපයක්. මේ අවට පිටාවෙත් මට පේනවා ගොඩ නැගිලි කිහිපයක්. හරි. මම දැන් දෙවෙනි රූපෙට යන්නම්. දෙවෙනි රූපේ ඔයාලට මෙන්න මෙතන පේනවා හරකෙක් තනකොළ කනවා. මෙන්න මෙතන පේනවා ළමෙක් පාඩම් කරනවා වගේ. මේ පැත්තේ කුරුල්ලෙක් ඔයාලට දැක ගන්න පුළුවන්. මෙතන තව මිනිස්සෙක් ගමනක් යනවා දැක ගන්න පුළුවන්. ඈතින් ගස් කිහිපයක් දැක ගන්න පුළුවන්. හරි. අපි දැන් යමු ඊළඟ පින්තූරේ බලන්න. මෙතන ගහක් උඩ වඳුරෙක් ඉන්න පින්තූරයක් තියෙනවා. මෝර රංචුවක් ඇවිල්ලා වතුර බොනවා. තව අලි රංචුවකුත් ඇවිල්ලා වතුර බොනවා. මෙතන කුරුළු රංචුවක් දැක ගන්න පුළුවන්. අපි යමු ඊළඟ පින්තූරයට. ඊළඟ පින්තූරේ ඈතින් මුහුදක් පේනවා. මෙතන පොඩි බෝට්ටුවක් තියෙනවා. තව මිනිස්සෙක් ඇවිදිනවා වගේ රූපයක් අපිට දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් මේ පින්තූර හතර ගැන ඔයගොල්ලෝ හිතනකොට ඔයගොල්ලන්ට පේනවද මේ පින්තූර හතර විවිධ පරිසරයන් හතරකට අයිති දේවල් කියලා. උදාහරණයක් විදිහට මම මේ පින්තූර හතර නම් කරන්නම්කෝ. මෙයා 1, මෙයා 2, මෙයා 3, මේ පින්තූරේ 4 කියලා. පළවෙනි පින්තූරේ නාගරික පරිසරයක්. දෙවෙනි පින්තූරේ ගම්බද පරිසරයක්. තුන්වෙනි පින්තූරේ වනාන්තරයක් වැනි පරිසරයක්. හතරවෙනි පින්තූරේ දීවර ගම්මානයක් වගේ මුහුදාසිත පරිසරයක්. මේ එකිනෙක පරිසරයේදී දකින්න ලැබෙන සතුන්, එහෙම නැත්නම් බෝට්ටු, මේ වගේ යම්කිසි උපකරණ, මේ වගේ ගොඩනැගිලි, මේවා එකිනෙකට වෙනස් වෙනවා. ඒවා අපි ඉන්න පරිසරය අනුව වෙනස් වෙනවා. හොඳයි. දැන් අපි කලින් පරිසරයල් හතරක් බැලුවා. ඒ පරිසරයන් වල තියෙන දේවල් අපි මොනවද කියලා හොයලා බලමු. පරිසරයේ අන්තර්ගත දෑෙහි ස්වභාවය පිළිබඳ මීළඟට සොයා බලමු කියලා ඔයාලගේ පෙළ පොතෙත් ඔයාලට කියනවා.
බලන්න මේ කියලා තියෙන දේ මොකද්ද කියලා. ඔබ කුඩා අවධියේදී පැලඳි සපත්තුව දැන් ඔබට පැලඳිය නොහැක. ඊට හේතුව මොකක්ද? කුමක්ද? කුඩා අවධියේදී ඔබේ ශරීරයේ ප්‍රමාණයට වඩා දැන් ඔබේ ශරීරයේ ප්‍රමාණයෙන් විශාල වී ඇත. මෙසේ ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනයේ ලෙස හැඳින්වේ. හොඳට බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. පරිසරයේ අන්තර්ගත දෑයි ස්වභාවය. ඔයාලට ඔයාලා පොඩි කාලේ දාපු සෙරෙප්පු දෙකක් එහෙම නැත්නම් සපත්තු දෙකක් ඔයගොල්ලෝ ඇඳගත්ත ටී-ෂර්ට් එකක් කලිසමක් දැන් අඳින්න බෑ. හේතුව මොකද්ද? ඔයාලා මේ වෙනකොට ඒ පොඩි කාලේ එහෙමත් නැත්නම් ඔයාලම 5 වසරේ හිටියට වඩා දැන් ඔයාලා ටිකක් ලොකුයි. ඔයාලා 4 වසරට වඩා දැන් ඔයාලා ටිකක් සාපේක්ෂව ලොකුයි. මෙහෙම අපි එන්න එන්න ප්‍රමාණයෙන් විශාල වෙනවා. එහෙමත් නැතිනම් ගහක් ගැන අපි හිතමු. ගහක් ගත්තොත් ඔයාලට මතක ඇති ඔයාලා ගෙදර පොඩි කාලේ තිබුණු ගස නෙමෙයි දැන් තියෙන්නේ. එහෙමනම් ගස, ඔයා මේ වගේ හැම ගොඩක් ඒවා ප්‍රමාණයෙන් එන්න එන්න විශාල වෙලා තියෙනවා. මෙහෙම ප්‍රමාණයෙන් විශාල වෙන එක අපි හඳුන්වනවා වර්ධනය කියලා. එහෙමනම් මොකද්ද මේ ප්‍රමාණයෙන් විශාල වීම කියන්නේ? ඔයගොල්ලෝ මේක කලිනුත් ඉගෙනගෙන ඇති, ඉස්කෝලෙත් ඉගෙනගෙන ඇති, ක්ලාස් වලට ගිහිල්ලත් ඉගෙනගෙන ඇති. අපි ආයෙත් මතක් කරගමු. ප්‍රමාණයෙන් විශාල වීම තමයි වර්ධනය කියලා කියන්නේ. ඔයාලා දැන් වර්ධනය කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඔයාලට ඔයාලගේ පරිසරයේ තියෙන හැම දෙයක්ම වර්ධනය වෙනවා දකින්න පුළුවන්ද? ඔයාලගේ උත්තරේ අනිවාර්යයෙන්ම පරිසරයේ අඩංගු හැම දෙයක්ම වර්ධනය වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? අපි ඒක කතා කරලා බලමු. ඊට කලින් අපිට තියෙනවා පොඩි ක්‍රියාකාරකමක් කරන්න. ඔබ 1:1 ක්‍රියාකාරකමේදී අවට පරිසරය හා පන්ති කාමරය නිරීක්ෂණය කර සකස් කරගත්තේ අඩංගු ලයිස්තුව ගන්න. ඔන්න දැන් ඒක ඔයගොල්ලෝ අතර ගන්න ඕනි. එහි ඇති සියලුම දෑ වර්ධනය වන දෑ හා වර්ධනය නොවන දෑ ලෙස පහත සඳහන් දැක්වෙන ආකාරයට වගුගත කරන්න. හොඳයි. අපිට ඒක උදාහරණයක් දීලා තියෙනවා. වර්ධනය වෙන දෙයකට ළමය කියන උදාහරණේ දීලා තියෙනවා. වර්ධනය නොවන දෙයකට පැන්සල කියලා උදාහරණේ දීලා තියෙනවා. අපි කලින් කතා කරපු උදාහරණයක් ගමුකෝ. හොඳයි. මේ රූප හතර දිහා බලන්නකෝ. මම මේක නම් කළා 1, මෙයා 2, මෙයා 3, මෙයා 4. මෙතන තියෙනවා ගොඩ නැගිලි ටිකක්. ඔයාලා අවටත් ගොඩ නැගිලි ඇති. මේ ගොඩ නැගිලි තියෙන විදිහමද එහෙමත් නැතිනම් ඔයාලා ලොකු වෙනකොට ඒ ගොඩ නැගිලිත් ලොකු වෙනවද? ඔයාලගේ උත්තරය වෙන්නේ අනිවාර්යයෙන්ම උත්තර අංක 2. මොකද මේ ගොඩ නැගිලි කවදාවත් ප්‍රමාණයෙන් විශාල වෙන්නේ නැහැ. එහෙමනම් එයා අයිති වෙන්නේ වර්ධනය නොවන දෑ කියන ලයිස්තුවට. අපි ගමුකෝ මෙන්න මේ ගවයා. මේ ගවයා ගත්තාම මෙයා හැමදාම මේ තත්ත්වෙන් ඉඳීද මෙයා අනිවාර්යයෙන්ම මීට වඩා ලොකු වෙනවද? ඔයාලගේ උත්තරය එතනත් වෙන්නේ අනිවාර්යයෙන්ම මෙයා මීට වඩා ලොකු වෙනවා. ඒක ඔයගොල්ලෝ හොඳට අත්විඳලා ඇති. උදාහරණයක් විදිහට තව අපි උදාහරණයක් ගමු. මෙතන තියෙන බෝට්ටුව. මේ බෝට්ටුව කවදාවත් මුහුදේ ගියත් කොහොම වුණත් මේක වර්ධනයක් අපිට දැක ගන්න ප්‍රමාණවත් සාක්ෂි ලැබෙන්නේ නැහැ. එහෙමත් නැතිනම් අපිට මෙයාව කවදාවත් මීට වඩා ලොකු ප්‍රමාණයකින් බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි මෙන්න මෙතන ඒකම දිස්සෙන පොල් ගස දිහා බලමු. ඔයාලා හොඳටත් දන්නවා ඔයාලා ගෙදර තියෙන පොල් ගහක් වුණත් අද තියෙන පොල් ගහ නෙමෙයි තව අවුරුදු 5කින් තියෙන්නේ. අනිවාර්යයෙන්ම පොල් ගහ කියන එකත් වර්ධනය වෙනවා. එහෙම නැත්නම් ප්‍රමාණය විශාල වෙනවා. හොඳයි. මේ අනුව පරිසරයේ අඩංගු සමහර දෑ වර්ධනය වෙන බවත් සමහර දෑ වර්ධනය නොවන බවත් පැහැදිලි වේ. අපිට ඔයාලගේ පෙළ පොතේ කියනවා කලින් කියපු උදාහරණයි දැන් අපි කතා කරපු දේවයි අනුව පරිසරයේ අඩංගු සමහර දෑ වර්ධනය වෙන බවත් සමහර දෑ වර්ධනය නොවන බවත් පැහැදිලි වේ කියලා. ඔයාලට ඒක තේරුම් යන්න ඇති. අපි කලින් කතා කරපු ගවයා වගේ උදාහරණ වර්ධනය වෙනවා. කලින් කතා කරපු බෝට්ටුව වගේ උදාහරණ වර්ධනය වෙන්නේ නැහැ. එහෙමනම් පරිසරයේ තියෙන දේවල් අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමා වර්ධනය වෙන දේවල්. අනිත් එක තමා වර්ධනය නොවන දේවල්. එහෙමනම් අපි බලමු කොහොමද එහෙම බෙදන්නේ කියලා. වර්ධනය නොවන දෑ කියලා අපි ගත්ත ගොඩ නැගිලි, එහෙමත් නැතිනම් අර බෝට්ටුව, මේ වගේ හැම දෙයක්ම පණ නැති දේවල් නේද? මේ වගේ පණ නැති දේවල් වලට අපි කියනවා අජීවී ද්‍රව්‍ය කියලා. ඊට පස්සේ වර්ධනය වෙන දේවල්. අපි වර්ධනය වෙන දේවල් විදිහට ගත්තේ මිනිස්සු ගත්තා, එතන හිටපු වඳුරෙක් වගේ කෙනෙක් ඉත ඒක ගත්තා, තව ගහක් ගත්තා. මේ වගේ දේවල් අපිට කියන්න පුළුවන් ජීවීන් කියලා. එහෙමත් නැතිනම් වර්ධනය වෙන දේවල් ජීවීන්, වර්ධනය නොවන දේවල් අජීවී ද්‍රව්‍ය. එහෙමනම් පරිසරයේ තියෙන දේවල් ප්‍රධානම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමා ජීවීන්,
දෙවැනි එක අජීවී ද්‍රව්‍ය. ඔයගොල්ලෝ මේ ගැන කලින් ඉගෙනගෙන ඇති. අපි මතකේ අලුත් කරගමු. එහෙමනම් ප්‍රධාන කොටස් දෙකයි. පළවෙනි එක ජීවීන්, දෙවැනි එක අජීවී ද්‍රව්‍ය. මේගොල්ලෝ බෙදන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණය තමා වර්ධනය වෙන අය ජීවීන්, වර්ධනය නොවන අය අජීවී ද්‍රව්‍යයන්. අපි කලින් කතා කර දෙයිම අපිට මෙතන කතා කරලා තියෙනවා පරිසරයේ ඇති දෑ ජීවීන් හා අජීවී ද්‍රව්‍ය ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කළ හැකියි. ජීවීන් සඳහා උදාහරණ කීපයක් අපිට දීලා තියෙනවා. ළමෙක්, බල්ලෙක්, ගහක්, මෙයාගිරවෙක්. ඊට පස්සේ අජීවී ද්‍රව්‍ය වලටත් අපිට යම්කිසි උදාහරණ කීපයක් දීලා තියෙනවා. වීදුරුවක්, බයිසිකලයක්, පොත්පත්, පෑනක්, ගලක්, මේ වගේ දේවල්. හරි. අපිට දීලා තියෙනවා පොඩි පැවරුමක් කරන්න කියලා. අපි බලමු මොකද්ද මේ කියන පොඩි පැවරුම කියලා. ඔබගේ නිවසේ හා ගෙවත්තේ දක්නට ලැබෙන දේවල් නිරීක්ෂණය කර ලයිස්තුගත කරන්න. ඔන්න ඔයාලට යාළුවොත් එක්ක එකතු වෙලා කරන්න වැඩක් තියෙනවා. ඔයාලගේ ගේ යවට පිටර දකින්න පුළුවන් දේවල් ඔයගොල්ලෝ එකතු වෙලා ඒවා ලයිස්තුවක් විදිහට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ එකතු කරගත්ත ලයිස්තුව අරගෙන ඒවා ප්‍රධානව ජීවීන් හා අජීවීන් ලෙස බෙදන්න පුළුවන්. මෙහෙම බෙදෙන ඒවා වර්ග කරලා ලයිස්තුවක් හදන්න ඕනේ. මේක අපිට දීලා තියෙන ක්‍රියාකාරකමක්. හොඳයි. දැන් ඔයාලා ඒ සකස් කරගත්ත ජීවී සහ අජීවී ලයිස්තුව ගත්තාම ඔයාලට තව දෙයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. මොකක්ද ඒ කියලා අපි බලමු. ඔයාලට පේනවා මේ ඇඳ නිරීක්ෂණ වගුවේ සමහරක් ඒවා තියෙනවා, ඒවට අපි ගස් කියලා ප්‍රධානව කියනවා. තවත් සමහරක් ඒවට අපි ප්‍රධානව සතුන් කියලා කියනවා. එහෙමනම් ඔයාලට පේනවා මේ වර්ධනය වෙන දේවල්, එහෙම නැත්නම් අපි වර්ධනය වෙනවා කියලා කලින් කතා කරේ කවුද? ජීවීන් කියන අය. නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක ශාක, දෙවෙනි එක සතුන්. එහෙමනම් වර්ධනය වෙන ඒවල් නැවතත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ මොනවද? ශාක හා සතුන්. හොඳයි. මේ රූපේ දිහා බලන්න. මේ රූපේ ඔයාලට උඩම තියෙනවා පොල් ගහක්, කොස් ගහක්, උණ ගහක්, පැපොල් ගහක්. මේ හැම දෙයක්ම ගස්. එමත් නැත්නම් ශාක කියන දේවල් වලට උදාහරණ වෙනවා. අපිට මේ දෙවනි රූප කට්ටලයේ තියෙනවා මුවෙක්, මත්සෙක්, ගිරවා, සමනලේ, ගොළුබෙල්ලේ. මේගොල්ලෝ සතුන් කියන අයට උදාහරණ කීපයක් වෙනවා. එහෙමනම් ඔයාලා හදාගත්ත ලයිස්තුවේ බලන්න ඔයාලා ලියලා තියෙන ශාක වලට උදාහරණ කීපයක් සහ සතුන් කියන අයට උදාහරණ කීපයක් වෙනුවට ඔයගොල්ලෝ ලියාගෙන තියෙන දේවල් හරිද කියලා දැන් ඔයගොල්ලෝ පරීක්ෂා කරලා බලන්න. හොඳයි. දැන් ඔයාලට ශාක හා සතුන් කියන අය නම් පැහැදිලිවම දැක ගන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? ශාක හා සතුන් හැරුණු විට තවත් ජීවීන් අපි අතර ඉන්නවද නැද්ද? අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඇයි ඒ? අපිට පේන්නේ නැති අය එන්න පුළුවන්. ඒ අය කවුද? එහෙම අය ඇත්තටම ඉන්නවද? හොඳයි. අපි මේකට තියෙනවා පොඩි ක්‍රියාකාරකමක්. බලමු මොකද්ද ක්‍රියාකාරකම කියලා. කොකුණකින් ලබාගත් ජලයේ සල්පයක් කොකුණකින් ලබාගත්තු වතුර පොඩ්ඩක් අරගෙන ඒක පිදුරු පල්කර ජලයේ සල්පයක් සංයුක්ත අන්වීක්ෂයක් කදා හා වැසුම් පෙති. මෙන්න මේවා තමයි අපිට ඕනි කරන දේවල්. මොනවද අපිට ඕනි කරන දේවල්? පොකුණකින් ලබාගත්ත වතුර පොඩ්ඩක්, පිදුරු පල්කරලා ලබාගත්ත වතුර ටිකක්, සංයුක්ත අන්වීක්ෂයක් කදා හා වැසුම් පෙති. මේක කරන්න අනිවාර්යයෙන්ම කාගේ හරි සහයක් ඕනි. මොකද චූටි ඔයාලට මේ වගේ උපකරණයක් පාලනය කරන එක තවම 100%ක් හොඳටම තේරෙන්නේ නැහැ. මේ නිසා ගුරුතුමාගේ හෝ ගුරුතුමියගේ හෝ කවුරු හෝ වැඩිහිටියෙක්ගේ ආධාරයක් ඇතුව මේක ඔයගොල්ලෝ අන්වීක්ෂයක් මගින් නිරීක්ෂණය කරන්න. හොඳයි. අපි මේ වගේ කරපු නිරීක්ෂණයක් ඊළඟට අපි ඔයාලට වීඩියෝ එකක් විදිහට පෙන්වන්නම්. පොඩ්ඩක් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දිහා බලන්නකෝ. මේ වීඩියෝ එකෙන් ඔයාලට දැක ගන්න පුළුවන් කොහොමද මේ වගේ නිරීක්ෂණයක් කරන්නේ, කොහොමද මේ වගේ අය ඉන්නේ, මොන වගේ හැඩයක්ද මේගොල්ලන්ගේ තියෙන්නේ. ඒ වගේ ගොඩක් දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි.
වීඩියෝ එකේ දකින්න නැති අපි අර වතුර වලින් ගත්ත වතුර ටික නිකම්ම බැලුවට අපිට මුකුත් පේන්නේ නැහැ. මේක බලන්න නම් අපිට උපකරණයක් තියෙනවා. ඒ උපකරණය තමයි සංයුක්ත අන්වීක්ෂය. මේකට අපි සංයුක්ත අන්වීක්ෂය කියලා කියනවා. එහෙමත් නැතිනම් ආලෝක අන්වීක්ෂය කියලා කියනවා. මේ උපකරණය භාවිතයෙන් පුළුවන් අපිට පැහැදිලිවම ශුද්‍ර ජීවීන් එහෙමත් නැත්නම් අපේ පීවි ඇසට නොපෙනෙන ජීවීන් නිරීක්ෂණය කරගන්න. දැන් ඔයාලගේ හිතේ පොඩි කුතුහලයක් තියෙනවා කවුද මේ ශුද්‍ර ජීවීන් කියලා. ඒ නිසා යාළුවත් එක්ක කරන්න පොඩි පැවරුමක් දීලා තියෙනවා. යාළුවත් එක්ක එකතු වෙලා ශුද්‍ර ජීවීන් පිළිබඳ විවිධ තොරතුරු එකතු කරන්න. මේගොල්ලන්ගේ තියෙන ප්‍රයෝජන මොනවද? මේගොල්ලන්ගෙන් අපිට තියෙන හානි මොනවද? සතුන්ට තියෙන හානි, ශාකවලට තියෙන හානි, එහෙමත් නැත්නම් ගොඩනැගිලි වලට තියෙන හානි. මේ වගේ ඒවා ඇතුළත් පොඩි පොතක් හදලා යාළුවොත් එක්කලා තොරතුරු හොමාරු කරගන්න. හොඳයි. එහෙමනම් දැන් දුවේ පුතේ ඔයාලට පැහැදිලි ඇති ජීවීන් කියන අය ගත්තාම අපිට පෙනෙන හා නොපෙනෙන කියලා කොටස් දෙකකට බෙදන්නත් පුළුවන්. ඇත්තෙන්ම කිව්වොත් ජීවීන් ප්‍රධානම කොටස් තුනකට බෙදන්න පුළුවන්. ශාක සතුන් හා ශුද්‍ර ජීවීන් කියලා. හැබැයි අපිට පේන්නේ මෙතනින් ශාක හා සතුන් කියන අය විතරයි. හොඳයි. අපි දැන් ජීවීන් ගැන කතා කළා. අජීවීන් කියලා జాතියක් ඉන්නවා කිව්වා. මේ දෙකටම අතරව අපිට පේන්නේ නැති ශුද්ධ ජීවීන් කියලා జాතියක් ඉන්නවා කියලා කිව්වා. අපි බලමු දැන් මේ කියන ජීවීන්ගේ ලක්ෂණ මොනවද කියලා. හොඳයි. අපිට මුලින්ම තියෙනවා ජීවීන්ගේ ලක්ෂණයක් විදිහට වර්ධනයේ කියන ලක්ෂණය. හොඳයි. මේ පින්තූරය දිහා බලන්න. ඔයගොල්ලන්ට මුලින්ම දැක ගන්න පුළුවන් මෙතන යම් කිසි බීජයක් පැලවලා තියෙනවාදිය. ඊට පස්සේ ටික දවසක් ගියාම එයා අතු දෙකක් දාලා තියෙනවා. ටික දවසක් ගියාම ආයි වැඩි වෙලා. ආයි ටික කාලයක් ගියාම හොඳට වැඩිලා. බොහෝ කාලයක් ගියාට පස්සේ ඒ ගස හොඳටම සවිමත් වෙන්නම වර්ධනය වෙලා තියෙනවා. ඒ වචනයෙන්ම කියනවා ප්‍රමාණය වැඩි වෙලා. එහෙම නැත්නම් වර්ධනයක් සිදු වෙලා කියලා. එහෙමනම් ජීවීන්ගේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි මේ කියන වර්ධනය කියලා කියන එක. ඔයගොල්ලන්ට මේ රූපයෙන් එක හොඳටම බලා ගන්න පුළුවන්. පොඩියට තිබ්බ ගහක් ලොකු ගහක් වෙනවා. ඒ කියන්නේ ජීවීන් කියන අය වර්ධනය වෙනවා. හොඳයි. ඔයාලට මේ රූපෙන් දැක ගන්න පුළුවන් මේ ඉන්න චූටි ළමයා ටික දවසක් ගියාට පස්සේ ඊට වඩා පොඩ්ඩක් වර්ධනය වෙනවා. ඊට පස්සේ තවත් වර්ධනය වෙනවා. අපි මේ මිනිස්සෙක් ගැන සැලකුවේ දැන් බලමු අපි සතෙක් ගැන සැලකලා. සතෙක් වුණත් උදාහරණේ ඉන්න පූසා ටික කාලයක් ගියාම චූටියට ඉන්නේ. ආයෙ ටික දවසකින් එයා ටිකක් ලොකුවට වෙනවා. තවත් ටික කාලයක් ගියාම එයා යම් කිසි සැලකිය යුතු ප්‍රමාණයකට වර්ධනයක් පෙන්වනවා. මේ කියන්නේ කලින් ගත්ත උදාහරණයත් මේ උදාහරණ දෙකත් සැලකුවාම ඔයාලට හොඳට පැහැදිලි ඇති. කාලයත් සමගම මේ කියන සතුන්ගේ එහෙමත් නැත්නම් ශාකවල මේ කියන ජීවීන්ගේ පොදුවේ ගත්තාම ජීවීන් කියන අයගේ ශරීර ප්‍රමාණය එන්න එන්න විශාල වෙනවා. මේ විදිහට ශරීර ප්‍රමාණය විශාල වීම තමයි අපි වර්ධනය කියලා හඳුන්වන්නේ. හොඳයි. බලමු අපි මේ ගැන ඔයගොල්ලන්ගේ පෙළ පොතේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. අපි කලිනුත් කිව්ව විදිහට පෙළ පොත හදලා තියෙන්නේ ඔයාලගේ මානසික මට්ටමට ගැලපෙන්නේ. ඒ නිසා අපි වැඩිපුරම අවධානය යොමු කරන්න ඕනි පෙළ පොතේ කියලා තියෙන දෙයට. පෙළ පොතේ කියනවා වර්ධනය වීම කියන එක ජීවීන්ට පමණක් පොදු ලක්ෂණයක් කියලා. මේ කියන වර්ධනය කියන්නේ මොකද්ද? ජීවීන් ප්‍රමාණයෙන් විශාල වීම තමයි වර්ධනය කියලා කියන්නේ. එහෙමනම් ජීවීන් කියන්නේ ශාක හා සතුන් වයසෙන් වැඩෙත්ම ප්‍රමාණයෙන් විශාල වීම තමයි වර්ධනය කියලා කියන්නේ. වර්ධනය කියන එක ජීවීන්ට විතරක් පොදු ලක්ෂණයක්. හොඳයි. ජීවීන්ගේ වර්ධනය කියන දේ තවදුරටත් හොයා බලන්න කැමති පුංචි ඔයාලා වෙනුවෙන් පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා කරන්න. ඔයගොල්ලෝ මේක යාළුවොත් එක්ක එකතු වෙලා කරලා බලන්න ඕනි ගෙදරදී. මොකද මේක දින කිහිපයක් යන ක්‍රියාකාරකමක්. මේකට අවශ්‍ය වෙන දේවල් කීපයක් තියෙනවා. මොනවද බලමු මේ අවශ්‍ය වෙන්නේ. තෙත පස් සහිත යෝගට් කෝප්ප කීපයක්. මුන් ඇට. ඒ කියන්නේ මුන් බීජ කියන්නේ මුන් ඇට. ජලය. මිනුම් පටියක්. මිනුම් පටියක් කියන්නේ පොඩි අඩිරුවල ඔයාලා භාවිත කරන. ඒක හොඳටම ඇති. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ක්‍රමයේ කියන එක හරියට අපිට තියෙනවා මේ ක්‍රියාකාරකම් කරන විදිය. මුන් බීජ දින කීපයක් ජලයේ පොඟවන්න. පළවෙනියටම කරන්න ඕනේ ඔයගොල්ලෝ දවස් දෙකක් විතර දවසක් ප්‍රමාණවත් දවසක් කියන දෙයක් ප්‍රමාණවත් මුන්නට ජලයේ තියෙනවා දවසක් පමණ. ඊට පස්සේ එම බීජ තෙතපත් සහිත යෝගට් කෝප්පයක පැල කරන්න. ඒ බීජ ටික ගෙනහිල්ලා ඔයගොල්ලෝ පැල කරන්න ඕනේ තෙතපත් තියෙන යෝගට් කෝප්පේ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ යෝගට් කෝප්පේ පතුල සිදුරු කරගෙන තියෙන්නම ඕනේ. එහෙම නැතිනම් මේ කියන වැඩේ හරියන්නේ නැහැ.
ඊට පස්සේ බලමු මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ටික කාලයක් ගියාම දැක ගන්න පුළුවන් වෙනවා මේ අපි පැල කරපු මුන් ඇට ටික ඒගොල්ලෝ පැල වෙලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රරෝහණය කියලා අපි කියන්නේ පැල වෙනවා කියන එකම තමයි. මේගොල්ලෝ පැල වෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ සති දෙකක් විතර කාලය යනකල් මේකේ උස දවසින් දවස මැනලා වෙන් කරලා ලියා ගන්න එක. හොඳයි. මේ හා සමානම අපි කරපු ප්‍රැක්ටිකල් එකක්. එහෙම නැත්නම් අපි කරපු ක්‍රියාකාරකමක් ඔයගොල්ලන්ට දැන් වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. හරි. අපි දැන් යමු ජීවීන්ගේ දෙවැනි ලක්ෂණය යටතේ. ජීවීන්ගේ දෙවැනි ලක්ෂණය තමයි පෝෂණය කියලා කියන්නේ. අපි බලමු මොකක්ද මේ කියන පෝෂණය කියලා කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ හොඳටම දන්නවා අපිට අනිවාර්යයෙන්ම ආහාර කියන දේ අවශ්‍ය වෙනවා. අපිට ජීවත් වෙන්න ආහාර අවශ්‍ය වෙනවා. එහෙම නැතුව අපිට ඉන්න බෑ. බඩගින්න කියන එක හැමෝටම තියෙනවා. අපිට වගේම අනිත් ජීවීන්ට ආහාර කියන දේ අවශ්‍යතාවයක්ම තමයි. එහෙමනම් අපට මෙන්ම සියලුම ජීවීන්ටද ආහාර අවශ්‍ය වේ කියලා කරුණ ඔයාලගේ පෙළපොතේ ඔයාලට මතක් කරලා දෙනවා. මේ කියන ජීවීන් එහෙම නැත්තම් අපි ශාක මේ වගේ අය ආහාර අවශ්‍යතාවයේ සපුරා ගැනීමේ ක්‍රියාවලිය තමයි පෝෂණය කියලා කියන්නේ. එහෙමනම් පෝෂණය කියන්නේ මොකද්ද කියලා අපි අහුවොත් මොකද කියන්නේ? ජීවීන් තමන්ගේ ආහාර අවශ්‍යතාවයේ සපුරා ගැනීමේ ක්‍රියාවලිය තමයි පෝෂණය කියලා කියන්නේ. ඔයගොල්ලෝ හොඳටම දන්න නැහැ පෝෂණය වෙන්න ඕනි කියලා. ජීවීන් කිව්වම නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා අපි ඊටත් කලින් කතා කළා. ඒ තමයි ශාක හා සතුන්. සතුන් නම් අපි කොහොමද දන්නව? අනිවාර්යයෙන්ම මොකක් හරි ආහාරයක් මත යැපෙනවය. අනිවාර්යයෙන්ම ශාක කියන අය එහෙම ආහාරයක් මත බොහෝ දුරට යැපෙන්නේ නැහැ. එහෙමනම් මේ ශාක කියන අය ආහාර ගන්න කොහොමද කියන එක අපි හැමෝටම ප්‍රශ්නයක්. ශාක කියන අය ආහාර පිටින් ගන්නේ නැහැ. ඒගොල්ලෝ තමන්ට අවශ්‍ය ආහාර ඒගොල්ලොම නිෂ්පාදනය කරගන්නවා. මේ කරුණ ඔයගොල්ලන්ගේ පෙළ පොතේ කියලා දීලා තියෙනවා මේ විදිහට. බොහෝ ශාක තම ආහාරය තමා විසින්ම නිෂ්පාදනය කරගනි. එහෙමනම් ශාක කියන අය ආයෙත් ආහාර කොහෙන්වත් ගන්න ඕමනාවක් නැහැ. ඒගොල්ලන්ට ඕනි වෙන ශාක ටික, ඒගොල්ලන්ට ඕනි වෙන ආහාර ටික, එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඕනි පෝෂණය ඒගොල්ලොම නිෂ්පාදනය කරගන්නවා. මේ විදිහට තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිෂ්පාදනය කරගන්න ජීවීන් අපි හඳුන්වනවා ස්වයන් පෝෂීන් කියලා. එහෙමනම් ස්වයන් පෝෂීන් කියන්නේ කවුද? තම ආහාර තමා විසින්ම නිෂ්පාදනය කරගන්න ජීවීන් ස්වයන් පෝෂීන් කියලා අපි කියනවා. අපි බලමු ස්වයන් පෝෂීන් කොහොමද මේ කියන ආහාර නිපදවා ගන්න කියලා. මේ ස්වයන් පෝෂී කියන අය හැම අයම ස්වයන් පෝෂී වෙන්නේ නැහැ. මේකට ගහේ තියෙන්න ඕනි, එහෙම නැත්නම් ශාකයේ තියෙන්න ඕනි සංඝටකයක් තියෙනවා. ඔයගොල්ලෝ දැනටමත් අහලා ඇති හරිත ශාක, එහෙමත් නැත්නම් හරිතප්‍රද. හරිතප්‍රද කියන වර්ණකයේ ඇති ශාක වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ්, ඒ වගේම පසෙන් උරාගත් ජලය, ඒ විදිහටම සූර්ය ශක්තිය උපයෝගී කරගෙන තම ආහාරය නිෂ්පාදනය කරගන්නවා. මේ ක්‍රියාවලිය ඔයගොල්ලෝ හොඳටම දන්නවා ප්‍රභාසංශ්ලේෂණය කියලා අපි හඳුන්වනවා. එහෙමනම් මොනවද ප්‍රභාසංශ්ලේෂණයට අවශ්‍ය මූලික සාධක කියලා ඇහුවොත් අනිවාර්යයෙන්ම හරිතප්‍රද තියෙන්න ඕනි. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් තියෙන්න ඕනි, ජලය තියෙන්න ඕනි, සූර්ය ශක්තිය පැවතිය යුතුයි. ඔයගොල්ලෝ දැනටමත් දන්න කාරණයක් තමයි ශාක ප්‍රභාසංශ්ලේෂණය සිදු කරන්නේ දවල් කාලයේ විතරයි. ඒකට හේතුව වෙන මොකක්වත් නෙමෙයි, මේ කියන සූර්ය ශක්තිය ලැබෙන්නේ දවල් කාලයේදී විතරක් වීම. එහෙමනම් සූර්ය ශක්තිය කියන එක ප්‍රභාසංශ්ලේෂණය සඳහා අනිවාර්ය සාධකයක්. ශාක නම් කිසි ප්‍රශ්නයක් නැහැ, ඒගොල්ලෝ ස්වයන් පෝෂියයි. එහෙමත් නැත්නම් මේගොල්ලෝ කාගේවත් ආහාර මත යැපෙන්නේ නැහැ. නමුත් සතුන් උදාහරණයක් විදිහට අපි ගැනම සලකලා බලමුකෝ. අපි කරන්නේ ශාක නිපදවන ආහාර මත ඍජුවම හෝ වක්‍රානුකාරව යැපෙන එක. එහෙමත් නැතිනම් තවත් විදිහකට කිව්වොත් උදාහරණයක් විදිහට අපි කනවා කියලා ගන්නකෝ කාගේ හරි මසක්, එහෙම නැත්නම් අපි මාළු කනවා. උදාහරණයක් විදිහට අපි මාළු කනවා කියලා ගමුකෝ. මාළු කියන අය යැපෙන්නේ
තවත් මොකක් හරි ජලජ ජීවියෙක් මත. ඒ ජලජ ජීවිය ආයත් යැපෙන්නේ අනිවාර්යයෙන්ම මොකක් හරි හරිත ප්‍රද තියෙන ශාකයක් මත. අපි එතෙන්දී යැපෙන්නේ වක්‍රානුකූලව. එහෙමනම් වක්‍රානුකූලව යැපෙනවා කියන්නේ අපි කෙලින්ම හරිත ශාකයක් ආහාරයට ගන්න නැතුව හරිත ශාකයක් මගින් පෝෂණය වෙත්ත ජීවියෙක් ආහාරයට ගන්න එක. ඍජුවම යනු එහෙමනම් ඔයාලට දැනටමත් පැහැදිලි ඇති ඍජුවම කියන එකේ තේරුම මොකද්ද කියලා. ඍජුවම කියන්නේ අපි කිසිම ආහාරයක් සත් ආහාරයක් නැතුව ඍජුවම හරිත ශාකයක් ආහාරයට ගන්න එක. මේ විදිහට ඍජුවම හෝ වක්‍රව ශාක විසින් නිපදවන ආහාර මත යැපෙන අයට කියනවා විෂම පෝෂින් කියලා. එහෙමනම් විෂම පෝෂින් කියන්නේ කවුද? ශාක නිපදවන ආහාර මත ඍජුවම හෝ වක්‍රවම යැපෙන ජීවීන් තමයි විෂම පෝෂින් කියලා හඳුන්වන්නේ. අපිට උදාහරණයක් දීලා තියෙනවා ඍජුවම යැපෙන අයට සහ වක්‍රව යැපෙන අයට. මුවා ගවයා වැනි සතුන්. මුවා ගවයා වැනි සතුන්. මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ ශාක මත ඍජුවම ආහාරය ගන්නවා. සිංහයා කොටියා මේගොල්ලෝ කරන්නේ කලින් අපි උදාහරණයක් විදිහට ගත්ත මුවා සහ ගවයා කියන අය ආහාරයට ගන්න එක. එහෙමනම් සිංහයා හා කොටියා කරන්නේ වෙනත් සතුන්ව ආහාරයට ගන්න අතර ඒගොල්ලෝ වක්‍රානුකාලව අවසානවට යැපිලා තියෙන්නේ මොකක් මතද? ශාකයක් මත. මේ විදිහට ඍජුවම හෝ වක්‍රව හරිත ශාකයක ආහාරයක් මත යැපෙන එකට අපි කියනවා විෂම පෝෂින් කියලා. හොඳයි, මේ පින්තූර දෙක බලන්නකෝ. ගවයා තනකොළ ආහාරයට ගැනීම සහ සිංහයා සතෙකු ආහාරයට ගැනීම. මෙතනදි වෙන්නේ ඍජුවම ආහාරයක් මත යැපෙන එක. එහෙම නැත්නම් ඍජුවම ශාක ආහාරයක් මත යැපෙන එක. මෙතන වෙන්නේ වක්‍රානුකූලව ශාක ආහාරයක් මත යැපෙන එක. හොඳින් බලන්න, මේ සිංහයා ආහාරයට අරගෙන ඉන්නේ මුවෙක් වගේ සතෙක්. මුවෙක් අනිවාර්යයෙන්ම යැපෙන්නේ ශාක ආහාරයක් මත. එහෙමනම් අපි කලින් කතා කරපු වක්‍රානුකූලව හෝ ඍජුවම ආහාර මත, එහෙම නැත්නම් ඍජුවම ශාක ආහාර මත යැපෙන එකට උදාහරණ දෙකක් ඔයාලට ඔයාලගේ පෙළපොත සපයලා තියෙනවා. හොඳයි, අපේ අමතර දැනුමට කරුණක් අපිට සපයලා තියෙනවා. මොකද්ද මේ කියන්නේ කියලා බලමු. ශාක ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේදී වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් වායුව පිට කරයි. මේ නිසා වායුගෝලයේ එම වායු ප්‍රමාණය නියතව තබා ගැනීමට ප්‍රභාසංශ්ලේෂණය දායක වේ. මේ කියන කරුණ ඇත්ත නේද? චූටි ඔයාලා හිතලා බලන්න, මේ කියන කරුණ නොතිබ්බනම් මොකද වෙන්නේ කියලා. ඒ නිසා තමා අපි අනිවාර්යයෙන්ම ශාක කියන දේ රැකගත යුතු. ඒගොල්ලෝ අපිට ප්‍රභාසංශ්ලේෂණය කළා ආහාර දෙනවා විතරක් නෙමෙයි. ඒගොල්ලෝ මොකද කරන්නේ? වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් වායුව පිට කරනවා. මේ නිසා අපිට ආශ්වාස ප්‍රශ්වාස කරන්න වායුවක් ඒගොල්ලෝ එකතු කරලා දෙනවා. හොඳයි දුවේ පුතේ, අපි මීළඟට බලමු ජීවීන් සතු තවත් ලක්ෂණයක්. ඒක තමා චලනය කියන එක. ඔයගොල්ලෝ හොඳටම දැකලා ඇති අනිවාර්යයෙන්ම ජීවීන් කියන, එහෙම නැත්නම් සතු ශාක, මේගොල්ලෝ චලනය දක්වනවා. විවිධ චලන දැක්වීමේ ජීවීන් සතු තවත් ලක්ෂණයක් කියලා ඔයගොල්ලන්ගේ පෙළපත ඔයාලට මතක් කරනවා. ඔයගොල්ලෝ හොඳටම දන්නවා සතුන් කියන අය එකම තැන ඉන්නේ නැහැ. සතුන් විවිධ චලන දක්වන අතර තැනින් තැනට යති. මේගොල්ලෝ තැනින් තැනට ගමන් කරනවා. අපි මේ තැනින් තැනට ගමන් කිරීමට කියනවා සංචරණය කියලා. එහෙමනම් සංචරණය කියලා කියන්නේ මොකද්ද දුවේ පුතේ? මෙසේ සතුන් තැනින් තැනට යාම තමයි සංචරණය කියලා කියන්නේ. අපි තැනින් තැනට යන්න නම් අපේ කකුල් පාවිච්චි කරනවා. මේ විදිහට සතුන්ටත් චලනය වෙන්න සංචරණය වෙන්න විවිධ උපාංග පිහිටලා තියෙනවා. ඔයගොල්ලෝ හොඳටම දැකලා ඇති මාළුවෝ පිහිනගෙන යනවා. උරගයෝ, එහෙම නැත්නම් සර්පයෝ. ඒගොල්ලන්ට අපි පොදුවේ උරගයෝ කියලා කියනවා. මේගොල්ලෝ බඩ ගාගෙන යනවා. ගවයා, මුවා, අපිට උදාහරණේ දීලා තියෙන ආශ්‍රයා, මේ වගේ අය දිවීම. මේ විදිහට විවිධ ක්‍රම මගින් සංචරණය කරනවා. අපිට තවත් උදාහරණයක් දීලා තියෙනවා පියෑඹීම කියලා. කුරුල්ලෝ උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් පියෑඹීම කියන එකට. අනිත් එක ඇවිදීම. ඇවිදීමට ගන්න පුළුවන් හොඳම උදාහරණේ චූටි ඔයාලා තමයි. හරි, මේ විදිහට ජීවීන් කියන හැමෝටම සංචරණය කියන එක දක්වන්න බෑ. සාගර පතුලේ වෙසෙනවා මුහුදු මල සහ කොරල් බුහුබාවා කියලා සතුන් දෙදෙනෙක්. අපිට ඒගොල්ලන්ගේ පින්තූරයක් දීලා තිනවා. මේ බලන්නකො, මෙන්න මෙයා තමයි මුහුදු මල කියන්නේ. මෙන්න මෙයා තමයි කොරල් බුහුබාවන් කියන්නේ. මේ දෙන්නා යම්කිසි උපස්තරයකට සවි වෙලා ඉන්නේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ පුටුවකට ඇලිලා ඉන්නවා කියලා හිතන්නකෝ. අන්න ඒ විදිහට තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේගොල්ලන්ට සංචරණය කරන්න බෑ. හැබැයි මේගොල්ලන්ට චලනීය වීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති
මුහුදුමල සහ කොරල් බුබාවා කියන සතුන් දෙදෙනාට සංචරණය කරන්න බෑ. නමුත් චලනීය වීමේ හැකියාවක් තියෙනවා. හොඳයි. ඔයාලට යාළුවෙක් එක්ක කරන්න තව පැවරුමක් දීලා තියෙනවා. සතුන්ගේ විවිධ සංචරණ උපාංග පිළිබඳව සොයා බලා එම උපාංග ඇති සතුන් සඳහා නිදසුන් ලියන්න. අපි මෙතන නිදසුන් කිහිපයක්ම කතා කළා. මීට අමතරව ඔයගොල්ලෝ දන්න දේවල් යාළුවෙක් එක්කලා බෙදා හදා ගන්න. හොඳයි. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. ජීවීන් කියන අය ප්‍රධාන කොටස් දෙකයි සතුන් හා ශාක. මේ කියන සතුන්ට විතරද චලනය වෙන්න පුළුවන්? සතුන්ට විතරද සංචරණය කරන්න පුළුවන්? නැහැ පුතේ. අනිවාර්යයෙන්ම ශාක කියන අයටත් චලනය වීමේ හැකියාව තියෙනවා. නමුත් කවදාවත් ඔයගොල්ලෝ දැකලා තියද ගහක් එක තැනක ඉඳන් තව තැනකට යනවා? කවදාවත් ඔයගොල්ලෝ දැකලා නැහැ. එහෙමනම් ශාකවලට චලනය වීමට හැකියාවක් තියෙනවා. නමුත් ඒගොල්ලන්ට සංචරණය කියන එක දක්වන්න බැහැ. අපිට චලනය වීමට හැකියාව තියෙන එකට හොඳම උදාහරණයක් විදියට කියන්න පුළුවන් නිදිකුම්බා ගහ. අපි අතින් ඇල්ලුවම මොකද වෙන්නේ? නිදිකුම්බා ගහක් අපි අතින් ඇල්ලුවම එයා කොළ ටික අකුල ගන්නවා. මේක ශාක චලනයට හොඳම උදාහරණයක්. තවත් උදාහරණයක් තියෙනවා සැන්දෑ වෙන විට. ඒ කියන්නේ ඉර බැසගෙන යන කාලයේදී මාරගස්, කතුරුමුරුංගස්, සියඹලා මේ වගේ ගස්වල තියෙන කොළ හැකිලිලා එකට එකතු වෙනවා. මේවා පුතේ ශාකවල චලනයන්ට උදාහරණ. හොඳයි. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ගස් වර්ග තියෙනවා ඒගොල්ලෝ පැත්තකට නැමිලා ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් විදියට ඔයාලගේ වත්තේ තියෙන සමහර පොල් ගස් ඇති. මේවා ටික වෙලාවක් කෙලින් ගිහිල්ලා ආයෙත් නැවිලා තියෙනවා. උදාහරණයක් විදියට මෙන්න මේ වගේ හැඩයක්. මෙහෙම ගිහිල්ලා ආයි මෙහෙම නැමිලා තියෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් මේ වගේ හැඩයකට ගිහිල්ලා නැවත මේ වගේ හැඩයකට නැවිලා තියෙන්න පුළුවන්. මොකද්ද මේකට හේතුව? මේකට හේතුව ශාකවල දක්වන චලනයේ කියන දේම තමයි. ඔයාලට මේක බලන්න පොඩි උදාහරණයක්, එහෙම නැත්නම් පොඩි ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. බලමු මොකද්ද ඔයාලගේ පෙළ පොතේ ඔයාලට මේ වෙනුවෙන් පවරන ක්‍රියාකාරකම කියලා. පෝච්චියක සිට වූ ශාකයක් කාමරයක ජනේලයේ අසල ටික දිනක් තැබූ විට එම ශාක කඳ ජනේලයේ දෙසට නැමී වැඩෙනු ඔබ දැක ඇත. මේ ශාක චලනය සඳහා උදාහරණයකි. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ කියනවා ඔයගොල්ලෝ ශාකයක් අරගෙන එයා තියන්නලු කාමරයක ජනේලයේ අසල. ඇයි මේ ජනේලයක් අසලම තියන්න කියලා කියන්නේ? ජනේලයක් අසල තියන්න කියලා තියෙන හේතුව තමයි හිරු එළිය වැටෙන්න පැත්තට. ඒ කියන්නේ ශාක චලනයක් දක්වනවා. ශාක චලනය දක්වන්නේ මොන පැත්තටද? ශාක චලනයක් දක්වන්නේ හිරු එළිය වැටෙන පැත්තකට. මේක ශාක චලනයට හොඳම උදාහරණයක්. දැන් ඔයාලට පැහැදිලි ඇති සජීවී ද්‍රව්‍ය. සජීවී ද්‍රව්‍ය ඒ කියන්නේ ශාක, එහෙමත් නැත්නම් සතුන්. මේගොල්ලන්ට කාගේවත් බලපෑමකින් තොරව චලනය වීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපි අජීවී ද්‍රව්‍ය ගැන පොඩ්ඩක් හිතලා බලමු. අජීවී ද්‍රව්‍ය වලට ජීවීන් මෙන් සොයන් චලන දැක්වීමට හැකියාවක් නැහැ. ඒ කියන්නේ අජීවී ද්‍රව්‍ය වලට අපිට වගේ ගිහිල්ලා ඇවිදින්න කරන්න සංචරණයට එහෙම නැත්නම් ශාක වගේ මොකක් හරි දිශාවක නැවෙන්න මේ වගේ දේවල් කරන්න බැහැ. නමුත් මේගොල්ලන්ට බාහිර බලයක් යෙදුවොත් චලනයක් දක්වන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාලා පෑනෙන් අකුරු ලියනකොට ඔයගොල්ලෝ පෑන කියන අජීවී ද්‍රව්‍ය මත බාහිර බලයක් යොදනවා. ඒ නිසා තමයි ඔයගොල්ලෝ අකුරු ලියන එක එහෙම නැත්නම් පෑනේ චලනයක් ඔයගොල්ලන්ට දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟට බලමු ජීවීන් සතු මීළඟ ලක්ෂණය. මීළඟ ලක්ෂණය විදියට අපිට දීලා තියෙන්නේ ශ්වසනය කියන ලක්ෂණය. හොඳයි දුවේ පුතේ, ඔයගොල්ලෝ දැකලා ඇති පුද්ගලයෙක්, ඒ කියන්නේ මිනිස්සෙක් නිදාගෙන ඉන්නකොට ඒගොල්ලන්ගේ පපුව ප්‍රදේශයේ ඉහළ පහළ යනවා. මොකද්ද ඒකට හේතුව කියලා අපි අද කතා කරලා බලමු. මේ චලනයට හේතුව මොකක්ද කියලා ඔයගොල්ලෝ හොඳටම දන්නවා. ඔයගොල්ලන්ට නොදැනීම වෙන දෙයක් තමයි මේ කියන හුස්ම ගැනීම කියන සංසිද්ධිය. ඔයගොල්ලෝ කවුරුත් දැනුවත්ම කරන දෙයක් නෙවෙයි. ශරීරයට වාතය ඇතුළු කර ගැනීමත් නැවත එම වාතය පිට කිරීමත් අපි කරන්නේ නිරතුරුවම නිරායාසයෙන්. ඒ කියන්නේ අපි නොදැනුවත්ම. මෙම ක්‍රියාවලිය කියනවා අපි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කියලා. එහෙමනම් අපි මේ ශරීරයට වායුව ඇතුළු කර ගැනීමත් පිට කර ගැනීමත් හඳුනන නම් මොකද්ද? ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය. මේ විදිහට අපි ගන්න වාතයේ තියෙන ඔක්සිජන් අපේ ශරීරයේ සංචිත වෙලා තියෙන ආහාර මත ක්‍රියා කරනවා. ඒ කියන්නේ පුතේ අපි දැන් ආශ්වාස කරලා ගන්න ඔක්සිජන් වායුව තියෙන්නේ. මෙන්න මේ ඔක්සිජන් වායුව අපේ ආහාර මත ක්‍රියා කරලා ඒ ආහාර මත ක්‍රියා කිරීම නිසා ශක්තිය කියන දේ නිපද වෙනවා. එහෙනම් අපි ආශ්වාස ප්‍රශ්වාස කරන එකේ තියෙන ලොකුම අපිට තියෙන බලපෑම තමයි ඔක්සිජන් ආහාර මත ක්‍රියාත්මක කරලා
ශක්තිය කියන දේ නිපදවා ගන්න එකටමත් දන්නවා අපි ශ්වසනයේදී ගන්නේ ඔක්සිජන් කියන වායුව. ප්‍රාශ්වාසයේදී ගන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව පිට කරන්නේ. එහෙමනම් අපි ශ්වසනයේදී ඔක්සිජන් වායුව වැයවන අතර කාබන් ඩයොක්සයිඩ් වායුව නිපද වේ. ඒ නිසා තමයි අපි ආශ්වාසයේදී අපි ප්‍රශ්වාසයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන්නේ. බලන්න ඔයාලගේ පෙළපොතේ ඒ කරුණ ඒ විදිහටම කියලා තියෙනවා. ආශ්වාසයේ මගින් ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් වායුව ලබා ගන්නා අතර ප්‍රාශ්වාසයේ මගින් ශ්වසනයේදී නිපද වන කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරේ. දැන් අපිට මුලින්ම තිබ්බ ප්‍රශ්නේ, ඒ කියන්නේ ලය ප්‍රදේශයේ එහෙමත් නැත්නම් පපුව ප්‍රදේශයේ ඉහළ පහළ යනවට හේතුව දීලා තියෙනවා. ලය ප්‍රදේශයේ හා උදර ප්‍රදේශයේ චලන වලට හේතුව මෙම ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය කියලා. මෙම ක්‍රියාවලිය තමයි අපි ශ්වසනය කියලා හඳුන්වන්නේ. හොඳයි. අපි අනිවාර්යයෙන්ම දන්න දෙයක් සතුන් නම් ශ්වසනය කරනවා. අපිට ඒක බාහිර පෙනුමෙන්ම කියන්න පුළුවන්. නමුත් ශාක කියන දේ ශ්වසනය කරනවද? අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක්. ශාක කියන්නේ ජීවි. එහෙමනම් අනිවාර්යයෙන්ම ශ්වසනය කියන එකත් කරන්න ඕනේ. හැබැයි නමුත් අපිට මේ කියන ශාක ප්‍රමාණයෙන් විශාල වීමක් කුඩා වීමක් පේන්නේ නැහැ ශ්වසනයේදී. එහෙමනම් ශාක කියන අය චලනයක් නිරීක්ෂණය කරන්න බැරි වුණාට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ශ්වසනය කරනවා. නමුත් අපිට පේන්නේ නැහැ. ඒක අපේ පෙළපොතේ අපිට මතක් කරලා තියෙනවා. සතුන් ශාකමින්ම සියලුම ජීවීහු ශ්වසනය කරති. නමුත් අජීවී ද්‍රව්‍යන්ට ශ්වසනය කරන්න බැහැ. අජීවී ද්‍රව්‍ය ශ්වසනය කරන්නේ නැහැ. හොඳයි දුවේ පුතේ, ඔයාලට තව පැවරුමක් දීලා තියෙනවා ඔයාලගේ පෙළපොතේ. මොකද්ද කියලා බලමු මේක. මේකෙන් කියන්නේ විවිධ සතුන්ගේ ශ්වසන අවයව හා ශ්වසන චලන පිළිබඳව සොයා බලා වාර්තා තබා ගන්න. ඔයගොල්ලෝ යාළුවොත් එක්ක කරන්න පුළුවන් තවත් ක්‍රියාකාරකමක් තමයි මේක. විවිධ සතුන්ගේ ශ්වසන අවයව හා ශ්වසන චලන පිළිබඳව ඔයගොල්ලෝ හොයන්න ඕනේ. හොයලා ඔයගොල්ලෝ වාර්තාවක් සකස් කරගෙන ඒක යාළුවොත් අතර හුවමාරු කරගන්න, යාළුවන්ගෙන් දැනුම හුවමාරු කරගන්න, කතා කරන්න කොහොමද මේක වුණේ කියලා. හොඳයි. අපි දැන් බලමු අපේ අමතර දැනුමට මොකද්ද මේ දීලා තියෙන කාරණය කියලා. ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට ශ්වසනය පහසු කිරීම සඳහා කෘතිමව ඔක්සිජන් ලබා දෙන්න. කඳු නගින්නන්, කිමිදිරිකරුවන්, කිමිදුම්කරුවන් කෘතිමව ඔක්සිජන් ලබා ගනී. මේකට හේතුව මොකද්ද? ශ්වසනයේ අපහසුතාවයක් තියෙනවා කියලා කියන්නේ එයාට ඔක්සිජන් කියන දේ ගන්න තියෙන අමාරුකම. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? එයාට අවශ්‍ය වෙන ඔක්සිජන් කියන වායුව සපයන්න ඕනේ. අනිවාර්යයෙන්ම කිමිදුම් කරුවන්න සපයන්නම ඕනේ. මොකද ජලයේ තියෙන ඔක්සිජන් වායුව ගන්න අපි හැඩ ගැසිලා නැහැ. මේ ගැනත් ඔයගොල්ලෝ යාළුවොත් එක්කලා කතා කරන්න, වැඩිහිටියොත් එක්ක කතා කරන්න, මේ වගේ තව දැනුම එකතු කරගන්න. හොඳයි දුවේ පුතේ, දැන් අපිට පොඩි ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. මේ ක්‍රියාකාරකම දීලා තියෙන්නේ මං කලින් කිව්වා ප්‍රශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව තියෙනවා කියලා. ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් කියන වායුව තියෙනවද කියලා බලන්න තමයි අපිට මේ කියන ක්‍රියාකාරකම දීලා තියෙන්නේ. හොඳම අපි දැන් බලමු මේ කියන ක්‍රියාකාරකමට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. අපිට අවශ්‍ය ද්‍රව්‍ය දීලා තියෙනවා අවර්ණ හුණු දියර, බීම බටයක්, පරිචා නලයක්. හොඳයි, අපි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම කරන්න ඕනේ අවර්ණ හුණු දියර, ඒ කියන්නේ පාට නැති හුණු දියර ටිකක් අරගෙන ඒක පරීක්ෂණ නලයට දාගන්න එක. ඊට පස්සේ රූප සටහනේ දැක්වෙන ආකාරයට, ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් මෙන්න මේ රූප සටහන, මේ රූප සටහනේ දැක්වෙන ආකාරයට බීම බටේ ආධාරයෙන් ප්‍රාශ්වාස වාතය මේ කියන නලයට, මේ තියෙන්නේ අපි හදාගත්ත අවර්ණ හුණු දියර ස්වල්පය, මේක ඇතුළට අපේ ප්‍රාශ්වාස වාතය ඇතුළු කරන්න ඕනේ. ඔයගොල්ලෝ ඇතුළු කළා, බලන්න ඔයගොල්ලන්ගේ නිරීක්ෂණ මොනවද කියලා. ඒ නිරීක්ෂණ මෙන්න මේ නිරීක්ෂණයක ගැළපෙනවද කියලාත් ඔයගොල්ලෝ ටිකක් තර්ක කරලා බලන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලගේ නිරීක්ෂණයක් වෙන්න ඕනේ නලයේ අඩංගු හුණු දියර ටික මේගොල්ලෝ දැන් අවර්ණයි, ඒගොල්ලෝ කිරිපාටට හැරෙන බව. මොකද්ද ඔයගොල්ලන්ගේ නිරීක්ෂණය වෙන්න ඕනේ? අවර්ණ හුණු දියර කිරිපාටට හැරෙන බව. මේකට හේතුව තමයි පුතේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව පැවතීම. අවර්ණ හුණු දියර කිරිපැහැ ගන්නන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් කියන වායුව මගින් පුළුවන් ඒ කියන කාරණාව කරන්න. ඒ නිසා දැන් අපිට තහවුරු කරගන්න පුළුවන් ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා කියලා. හොඳයි දුවේ පුතේ, අපිට ඊළඟට කතා කරන්න තියෙන ජීවීන් සතු තවත් වැදගත් ලක්ෂණයක්, ඒක තමයි ප්‍රජනනය කියන්නේ. අපි බලමු මේ මොකද්ද ප්‍රජනනය කියන්නේ කියලා. ඔයගොල්ලෝ හොඳට බලන්න ඔයගොල්ලන්ගේ ලෝකේ, එහෙම නැත්නම් ඔයගොල්ලෝ ජීවත් වෙන පරිසරයේ අවට පිටාවේ සිදුවන දේවල්. අනිවාර්යයෙන්ම
ඒ ජීවත් වෙන ජීවීන් කාලයක් ජීවත් වෙලා ඒගොල්ලෝ මිය යනවා. හැම ජීවියෙක්ම එහෙම තමයි. උදාහරණයක් විදිහට ඔයාලගේ ගසක් ගන්න, එහෙම නැත්නම් ඔයාලා සුරතලයට ඇති කරපු සතෙක් ගන්න. මේගොල්ලෝ ජීවත් වෙන ජීවිතේ කාලෙදී කාලයක් ජීවත් වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ මිය යනවා. මේ විදිහට මිය ගියහම තවත් පරම්පරාවක් බිහි වුණේ නැතිනම් මේ කියන ජීවේ රඳා පැවතීම පවතින්නේ නැහැ. මේ නිසා ජීවීන්ගේ අකණ්ඩ පැවැත්ම සඳහා එක් පරම්පරාවක් මිය යන්නට පෙර තවත් පරම්පරාවක් බිහි කිරීම තමයි මේ කියන ප්‍රජනනය කියන කාරණාව. හොඳයි දුවේ පුතේ, බලන්නකෝ පෙළ පොතේ මොකද්ද කියන්නේ කියලා. මෙසේ නව ජීවීන් බිහිවීමේ ක්‍රියාවලිය හෙවත් තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හැඳින්වේ. ඒ කියන්නේ එක පරම්පරාවක් ඉපදිලා ඒගොල්ලෝ නැවත මිය යන්න ඉස්සෙල්ලා තමන්ගේ වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හඳුන්වනවා. ඌට ඔයාලට පැහැදිලි ඇති එහෙනම් ප්‍රජනනය කියන්නේ මොකද්ද කියලා. ඔයාලට මේ රූපෙන් දැක ගන්න පුළුවන් බෝංචි ශාකයක්. ටික කාලයක් ගියාම බෝංචි ශාකෙන් බෝංචි කියන ඵලය ලැබෙනවා. බෝංචි ඵලවල බෝංචි බීජ තියෙනවා. මේ බෝංචි බීජ පැලවීම මගින් නැවතත් බෝංචි ගසක් සෑදෙනවා. මේ විදිහට ශාක කියන එක ක්‍රමානුකූලව ගසක් මැරිලා යන්න ඉස්සර වෙලා තව පරම්පරාවක් බිහි කරනවා. මේක ශාක ප්‍රජනනය. පහත රූපයෙන් පෙන්නනවා කුකුලෙක් සහ බිත්තර සහ කුකුල් පැටව. ඔයගොල්ලෝ හොඳටම දන්න කාරණයක් තමයි කුකුලුන් ඉපදෙන්නේ බිත්තර වලින් කියන කාරණය. මේ විදිහට ශාක හා සතුන් කියන දෙවර්ගයේම ප්‍රජනනය කියන ක්‍රියාවලිය පෙන්눔 කරනවා. එහෙමනම් ජීවීන්ගේ තියෙන අත්‍යවශ්‍ය සාධකයක්, එහෙම නැත්නම් සියලුම ජීවීන්ට පොදු ලක්ෂණයක් තමයි මේ කියන ප්‍රජනනය කියන එක. ඔයගොල්ලෝ කවදාවත් දැකලා තියෙද අජීවී ද්‍රව්‍ය නැවත සෑදෙනවා? එහෙම වෙන්නේ නැහැ. එහෙමනම් අජීවී ද්‍රව්‍යව ප්‍රජනනය කරන්නේ නැහැ. හොඳයි දුවේ පුතේ, මම හිතනවා දැන් ඔයාලට මේ කියපු කරුණු අපේ සාධක ටික, එහෙම නැත්නම් ජීවීන් සතු පොදු ලක්ෂණ හොඳින් වැටහෙන්නේ නැති කියලා. ඔයගොල්ලන්ට අමතක නම් ඔයගොල්ලන්ට විභාගයේ ළඟ නම් මේවා නැවත නැවත බලලා මතක් කරගන්න. හොඳයි දුවේ පුතේ, අපි දැන් ජීවීන් සතු පොදු ලක්ෂණ ඉගෙන ගත්තට පස්සේ අපි කතා කරමු ශාක හා සතුන් අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. අපි දැන් පොදු ලක්ෂණ කතා කළා, අපි එහෙනම් බලමු මේ අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. ශාක විවිධත්වය ගැන අපි ඒ යටතේ මුලින්ම කතා කරමු. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ වටපිටාවේ පරිසරයේ තියෙන ශාක දිහා අධ්‍යයනය කළොත්, ශාක දෙස බැලුවොත් ඔයගොල්ලන්ට එක එක ලක්ෂණ, එහෙමත් නැත්නම් විවිධ ලක්ෂණ වලින් සමන්විත ශාක දැක ගන්න පුළුවන්. හොඳින් කියවමුකෝ අපි මේක. අපවට පරිසරයේ ඇති ශාක නිරීක්ෂණය කළ විට බොහෝ විවිධත්වයක් තියෙන බව හඳුනා ගන්න පුළුවන්. මම ඒක කලිනුත් කියපු කාරණයක්නේ. අපි බලමු මේ කියන කාරණා වෙනස් වෙන්නේ කොහොමද කියලා. සමහරක් ශාකවල ස්වභාවය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදියට සමහරක් ශාක පැලෑටි විදියට තියෙන්න පුළුවන්. තවත් සමහරක් ඒවා පඳුරු විදියට තියෙන්න පුළුවන්. සමහරක් ඒවා ගස් විදියට තියෙන්න පුළුවන්. වැල් විදියට තියෙන්න පුළුවන්. මේ විදියට ශාක විවිධත්වයක් පෙන්වනවා. අනෙක් කාරණේ තමයි ශාකවල තියෙන රූපීය ලක්ෂණේ අනුව. රූපීය ලක්ෂණේ කියන්නේ මේකට උදාහරණ තමයි ශාකවල මුල් වර්ගය අනුව, ශාකේ කඳේ විවිධත්වය, පත්‍ර, ඒ කියන්නේ ශාකවල කොළ වර්ගය අනුව, මල්වල විවිධත්වය, ගෙඩිවල විවිධත්වය, ඒවා බීජවල තියෙන හැඩය, ප්‍රමාණය, මේ වගේ වර්ණය, ඒ වගේ විවිධත්වය, මේ වගේ විවිධ ක්‍රමවලට අපිට ශාකවල රූපීය ලක්ෂණ බෙදා වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු පරිසරය අනුව කොහොමද බෙදා වෙනස් කරන්න කියලා. පරිසරය අනුව ගැන කතා කරද්දී ප්‍රධානව අපිට කතා කරන්න පුළුවන් ජලජ ශාක ගැන. ඔයගොල්ලෝ දන්නවා හොඳටම කඩලාන ශාක කියන ඒවා හැදෙන්නේ නැහැ අපේ මේ කියන සාමාන්‍ය පරිසරේ. එහෙමනම් ඒ ශාක වලට අදාළ විවිධ පරිසර තියෙනවා. අපි මුලින්ම කතා කරපු උදාහරණේ ඔයාලට මතක නම් හොඳට බලන්න. ඒකේ අපි වෙරළක් කතා කළා. මේ වෙරළේ තියෙන ගස් జాති නෙමේ මේ කියන නගරයේ දකින්න පුළුවන්. මේ කියන වෙරළේ තියෙන ගස් జాති නෙමේ මේ කියන වනාන්තරය වැනි පරිසරයේ දැක ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට හොඳටම තේරෙනවා ඇති ශාක හැදී වැඩෙන පරිසරය අනුව ශාක කියන දේ විවිධත්වයක් දක්වන බව. හොඳයි දුවේ පුතේ, අපි කතා කර දේවල් අපිට ෂෝට් නෝට් එකක්, එහෙමත් නැත්නම් කෙටි සටහනක් විදිහට දීලා තියෙනවා නැවත මතක් කර ගැනීමක් විදිහට. බලමු ශාක විවිධත්වය කොහොමද ගන්න පුළුවන් කියලා. රූපීය ලක්ෂණේ අනුව, ඒ කියන්නේ මුල්වල, කඳේ, ගෙඩිවල, මල්වල, බීජවල තියෙන වෙනස්කම්. වෙනස්කම් කියන්නේ වර්ණය, ස්වභාවය, රළු ස්වභාවය, මෘදු ස්වභාවය, මේ වගේ දේවල්. ස්වභාවය අනුව පැලෑටි, පඳුරු, ගස්, වැල්. ජීවත් වන පරිසරය අනුව භෞමික, ජලජ, කඩුලාන, වෙරළ බඩ ආදී පරිසර. මේ විදිහට අපිට ශාක විවිධ වර්ගවලට බෙදා වෙන් කරගන්න පුළුවන්.
හොඳයි අපිට දීලා තියෙන පැවරුම මොකක්ද කියලා බලන්නකෝ. අප අවට පරිසරයේ ඇති ශාක හොඳින් නිරීක්ෂණය කරන්න. ඔයගොල්ලෝ අවට වටපිටාවේ තියෙන ගස් දිහා හොඳින් නිරීක්ෂණය කරන්න. මේවා පැලෑටි පඳුරු ගස් හා වැල් ලෙස හඳුනාගෙන වෙන වෙනම ලයිස්තුගත කරන්න. පත්‍රයේ මල් බීජ ආදී රූප සටහන් නැද ඒ වාගේ විවිධත්වය හඳුනා ගන්න. චූටි දුවල පුතාලට කරන්න පොඩි පැවරුමක් දීලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම යාළුවොත් එක්ක එකතු වෙලා කරන්න. ඔයගොල්ලෝ යාළුවෝ අතර කතා කරගන්න මොනවද මේවා තියෙන වෙනස්කම්? කොහොමද මේවා වෙනස් වෙලා තියෙන්නේ? මොනවද මේවට උදාහරණ කියලා. ඔයගොල්ලන්ගේ ඉහළ අධ්‍යාපනයේට ඔයගොල්ලන් තාම 6 වසරේ ඉන්නේ. ඔයගොල්ලන්ගේ උසස් අධ්‍යාපනය යන කල් තියෙන කාරණු වලට මේ වගේ දේවල් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් අනිවාර්යයෙන්ම මේ වගේ කරනා මේ වගේ පැවරුම් වල නැවත නැවත යෙදෙන්න. හොඳයි දුවේ පුතේ. ශාක විතරක් නෙමෙයි සතුනුත් විවිධත්වයක් දක්වනවා. අපි බලමු කොහොමද කියලා ඒ ක්‍රම. ශාක වගේම සතුනුත් විවිධ පරිසරයන් වලට ජීවත් වෙන්න හැඩ ගැසිලා ඉන්නවා. උදාහරණයක් විදිහට මාළුවා කියන සත්වයාට භෞමික පරිසරයක ඉන්න බෑ. එයා ඉන්නේ අනිවාර්යයෙන්ම ජලජ පරිසරයක් තුළම තමයි. මේ විදිහට ජීවීන් බෙදන්න පුළුවන් විවිධ ක්‍රම අපිට අපේ පෙළ පොතේ දීලා තියෙනවා. බලමු අපි ඒකින් එක මොනවද කියලා. ජීවත් වෙන පරිසරය අනුව. ඔයගොල්ලෝ හොඳටම දන්නවා භෞමික කියන්නේ ගොඩබිම පරිසරයේ ජීවත් වෙන අය ඉන්නවා. ජලජ පරිසරයේ ජීවත් වෙන අය ඉන්නවා. වායව පරිසරයක ජීවත් වෙන අය ඉන්නවා. ඊට පස්සේ අපි ආහාර ගන්න ක්‍රමය. එහෙමත් නැත්නම් භෝජන ක්‍රමය අනුව. සමහරක් අය විකා ගිලිනවා. සමහරක් අය නොවිකා ගිලිනවා. සමහරක් අය යුෂ උරා බොනවා. මේ විදිහට අපිට වර්ග කරන්න පුළුවන්. සංචරණ ක්‍රමය අනුව. එහෙමත් නැත්නම් අපි තැනින් තැනට යන ක්‍රමය අනුව. සාමාන්‍ය මිනිසුන් වගේ අය නම් ඇවිදීම. මාළුවෝ වගේ අය පිහිනීම. කුරුල්ලන් වගේ අය පියාසර කිරීමට. උරගෙයින් බඩගෑමටත් හුරු වෙලා ඉන්නවා. එහෙමනම් සංචරණ ක්‍රමය අනුවත් අපිට නැවත කොටස් කිහිපයකටම බෙදා වෙන් කරන්න පුළුවන්. ඕනිම සතෙක් ගත්තාම අපිට මුලින්ම පේන්නේ එයාගේ බාහිර ලක්ෂණ. මොනවද බලමු බාහිර ලක්ෂණ. එයාගේ වර්ණය, හැඩය, එයාට තියෙන උපාංග. උදාහරණයක් විදිහට ගත්තොත් හරකෙක් ගත්තොත් එයාට කකුල් හතරක් තියෙනවා. මිනිහෙක් ගත්තොත් එයාට කකුල් දෙකයි. හැඩය කියන එක ගත්තොත් මිනිහෙට තියෙන හැඩය නෙමේ ගවයට තියෙන්නේ. ගවයට තියෙන හැඩය නෙමේ බල්ලෙට තියෙන්නේ. වර්ණය කියන එක මිනිස්සු අතරත් විවිධත්වයක් දක්ින්න පුළුවන්. තව විදිහකට අපිට බෙදා වෙන් කරන්න පුළුවන් පුතේ භෝජන විලාසය අනුව. ශාක භක්ෂක. ශාක භක්ෂක කියන්නේ ඒගොල්ලෝ ආහාරයට ගන්නේ ශාක ජාති විතරයි. උදාහරණයක් විදිහට අපි ගමු මුවා, හරක. මේ අය ආහාරයට ගන්නේ ශාක ආහාර විතරයි. දෙවෙනි එක මාංශ භක්ෂක. මාංශ භක්ෂක කියන්නේ පුතේ ඒගොල්ලෝ ආහාරයට ගන්නේ මස් වර්ග විතරයි. සිංහයා, කොටියා වගේ අය ඒගොල්ලෝ ආහාරයට ගන්නේ මස් වර්ග විතරයි. සර්ව භක්ෂක කියන්නේ ශාක හා මාංශ ආහාර යන දෙවර්ගයේම ආහාරයට ගන්න ජීවීන්ට සර්ව භක්ෂක කියලා තමයි අපි කියන්නේ. උදාහරණයක් විදිහට මිනිසුන් කියන එක අපිට හොඳම උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. ඔයාලට පොඩි උපදේශයක් දීලා තියෙනවා ඔයාලගේ පෙළ පොතේම. මොකද්ද බලමු ඒක. සත්ත්ව හා ශාක විවිධත්වය පිළිබඳව ඉහළ ශ්‍රේණිවලදී තවදුරටත් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. මම ඔයාලට කලිනුත් මතක් කළා මේ පැවරුම් කරන්න. එතකොට ඒගොල්ලෝ ඒවා ඔයාලගේ ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනයේට ඉහළ අධ්‍යාපනයේට ගොඩක් වැදගත් වෙනවා. තව දෙයක් කියලා තියෙනවා. මේ දේ හොඳින් හිතර ගන්න. ශාක හා සත්ත්ව විවිධත්වය පරිසරයට අතිශයින් වැදගත් වේ. එම පරිසරයේ සුන්දරත්වය වැඩි කිරීමටද ඉවහල් වේ. එබැවින් ශාක හා සතුන් විනාශ කිරීමෙන් වැළකිය යුතුය. ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් හොඳට හිතර ගන්න ඕනේ. ශාක හා සතුන් විනාශ කිරීමෙන් වැළකිය යුතුය. මේ දේවල් අනිවාර්යයෙන්ම පිළිපැදුවොත් අපිට ලස්සන පරිසරයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒකම ඔයාලා අපේ ජෛව ලෝකයේ අසිරිය සුරකීමට දායක වුණා කියලා ඔයාලට සතුටු වීමේ හැකියාවක් තියෙනවා. හොඳයි අපි බලමුකෝ අපේ ඊළඟ ක්‍රියාකාරකම මොකක්ද කියලා. ශාක හා සතුන්ගේ තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න. ශාක හා සතුන් අතර ඇති වෙනස්කම් හඳුනා ගන්න. ඔන්න තව ක්‍රියාකාරකමක් තියෙනවා යාළුවොත් එක්කලා කරන්න. ශාක හා සතුන්ගේ තොරතුරු හොඳින් අධ්‍යයනය කළා මේගොල්ලන්ගේ වෙනස්කම් හඳුනාගෙන මේ විදිහට වගුගත කළා ඔයගොල්ලෝ වගුවක් පුරවලා තියන්න ඕනි. මේක යාළුවොත් එක්කලා ඔයගොල්ලන්ගේ දැනුම හුවමාරු කරගන්න. ඒ වගේම යාළුවන්ගෙන් දන්නේ නැති දේවල් අහන්න, යාළුවෙක්ට දන්නේ නැති දේවල් කියලා දෙන්න. මේ වගේ නැවත නැවත බලන්න. මේ වගේ දේවල් ඔයාලා කරන්න පුළුවන්. හොඳයි. දැන් ඔයාලා ලියාගත්ත ටිකයි අපි මේ දීලා තියෙන පෙළ පොතේ දීලා තියෙන කරුණු ටිකයි සමානද අසමානද කියලා බලන්න. අපි බලමු ශාකවල ලක්ෂණ සහ සතුන්ගේ ලක්ෂණ මොනවද කියලා. ශාක පසට සවිවි වැඩේ. ඇත්ත නේද? ඔයගොල්ලෝ හොඳටම දැනටමත් දැකලා ඇති. ශාක කියන ඒවා පසට සවි වෙලා වැඩෙන්නේ.
ශාක සංචරණය නොකරන අතර චලනය දක්වයි. මම චලනය කියන ලක්ෂණය යටතේ කිව්වා ශාකවලට සංචරණය කරන්න බැහැ. නමුත් චලනය වීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒක අපි හොඳින් මතක තියාගන්න ඕනේ. අපි බලමු සතුන්ගේ ඒ හැකියාව කොහොමද කියලා. බොහෝ සතුන් තැනින් තැනට ගමන් කරයි. මේ කියන්නේ සතුන්ට සංචරණය කිරීමේ හැකියාව තියෙනවා කියන එක. බොහෝ සතුන් තැනින් තැනට ගමන් කරතියේ නම් සංචරණය කරති. හොඳයි. ඔයාලට දැන් මේගොල්ලන්ගේ සමානකම් වගේම වෙනස්කම් දකින්නත් පුළුවන්. අපි ඊළඟට බලමු ශාකවල ලක්ෂණ මොනවද කියලා. ශාක තම ආහාරය තමා විසින් නිෂ්පාදනය කරගනී. ඒ කියන්නේ ශාක ස්වයංපෝෂී වෙනවා. අපි ඒක කලිනුත් කතා කළා. සතුන්ගේ ලක්ෂණේ ඒ හා සමානව බලමු. සතුන් ආහාර නිෂ්පාදනය කරගත නොහැකි අතර ශාක ආහාර මත යැපේ. මේගොල්ලෝ ශාක ආහාර මත යැපෙනවා. ඒ වක්‍රානුකූලව හෝ ඍජු විය හැකි. එනම් සතුන් විෂම පෝෂී වේ. ශාක ස්වයංපෝෂී, සතුන් විෂම පෝෂී වෙනවා. මේ වගේ ලක්ෂණ සංසන්දනය කරන්න ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. හොඳයි. අපි බලමු ඊළඟ කරුණ මොකද්ද කියලා. ශාකවල හරිතාප්‍රද නැමැති කොළපැහැති වර්ණකයේ ඇත. සතුන්ගේ හරිතාප්‍රද වර්ණක නැත. මේක ඔයාලට හොඳට මතක ඇති. හරිතාප්‍රද තියෙන්නේ ශාකවල විතරයි. අවසාන කරුණ අපි සාකච්ඡා කරලා බලමු. ජීවිත කාලය පුරාවටම වර්ධනය වෙනවා. එනම් වර්ධනයේ සීමාවක් නැති බව. ශාක කියන දේ ඔයාලට දැක ගන්න පුළුවන්. ජීවිත කාලය පුරාවටම වර්ධනය වෙනවා. ශාකයක් මැරෙන කල්ලයක් වර්ධනය කියන දේ සිදු වෙනවා. නමුත් සතුන්ගේ එහෙම නැහැ. ඒගොල්ලෝ ජීවිතයේ යම් කාලයක් දක්වා විතරයි වර්ධනය වෙන්නේ. එහෙමනම් වර්ධනයේ සීමාවක් නැහැ ශාකවලට. නමුත් සතුන්ට වර්ධනයේ සීමාවක් ඇත. මේ වගේ වෙනස්කම් හා සමානකම් ඔයගොල්ලෝ හොඳින් මතක තියාගන්න ඕනේ. හොඳයි දුවේ පුතේ, ඔයාලා දැන් ශාක හා සතුන් අතර තියෙන වෙනස්කම් වගේම සමානකම් ගැනත් ඉගෙන ගත්තා. දැන් අපිට මේ සමානකම් හා වෙනස්කම් උපයෝගී කරගෙන ශාක හා සතුන් බෙදාවෙන් කරන්න පුළුවන්. අපි එහෙම බෙදාවෙන් කරගන්න එක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අපි දෙබදුම් සුචි කියලා කියනවා. අපි බලමු දෙබදුම් සුචි කියන ක්‍රමය මොකක්ද කියලා. ඔයගොල්ලෝ හොඳටම දන්නවා මොකක් හරි ලක්ෂණයක්, යම් ලක්ෂණයක් පදනම් කරගෙන එම ලක්ෂණය පැවතීම හෝ නොපැතවීම. උදාහරණයක් විදිහට ගමු අපි ලක්ෂණයක්. සංචරණය කරනවා කියන එක. සංචරණය කරනවා කියන එක කරන්න බැරි අය ඉන්නවා, පුළුවන් අය ඉන්නවා. සංචරණය කියන ලක්ෂණය අපි ගත්තාම පුළුවන් කියන අයට අපිට කියන්න පුළුවන්. සංචරණය කියන එක ගැන අපි කතා කරලා බලමු. සංචරණය කියන එක කරන්න පුළුවන් අය ඉන්නවා. අපි ඒගොල්ලන්ට පොදුවේ සතුන් කියලා කියනවා. සතුන්ට සංචරණය කරන්න පුළුවන්. ශාකවලට සංචරණය කරන්න පුළුවන්ද? බැහැ. මේ විදිහට යම් කිසි දෙයක් පැවතීම හෝ නොපැවතීම අනුව ක්‍රම දෙකකට බෙදන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙතන ඔයාලට පෙන්නුම් කරලා තියෙනවා. මේ විදිහට බෙදුම් සුචියක් නිර්මාණය කරන එකට කියනවා දෙබදුම් සුචි ක්‍රමය කියලා. මේ සඳහා අපි ක්‍රමානුකූලව යොදා ගන්න ඕනේ අපිට පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් දෙයක්. එහෙමනම් අපි මෙහිදී තෝරා ගන්නා ලක්ෂණය පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි බාහිර ලක්ෂණයක් වීම වඩාත් සුදුසු වෙනවා. අපි බලමු මේ විදිහට කරපු දෙබදුම් සුචියක් සහ ඒක කරලා තියෙන්නේ කොහොමද කියලා. හොඳයි දුවේ පුතේ, හොඳින් බලන්න. අපිට මුලින්ම ශාක පත්‍ර කිහිපයක් දීලා තියෙනවා. මේ ශාක පත්‍ර නැවත දෙකකට කොටස් දෙකකට බෙදා තියෙනවා. පත්‍රයේ පත්‍රිකා ලෙස බෙදී ඇතහා පත්‍රයේ පත්‍රිකා ලෙස බෙදී නැති කියලා. හොඳට බලන්න මේ ශාකවල පත්‍රිකා විදියට බෙදিলা තියෙන ඒවට තියෙන්නේ මෙන්න මේ ශාක පත්‍ර දෙක විතරයි. එහෙමනම් ඒගොල්ලෝ ඒ අදාළ කොට්ටාෂයට වර්ග කරලා තියෙනවා. බෙදিলা නැති ඒවට තියෙන්නේ මෙන්න මේ කියන ශාක තුන. මේගොල්ලෝ පත්‍රිකා ලෙස බෙදී නැත කියන එකට වර්ගීකරණය කරලා තියෙනවා. ඉන්පසු නැවතත් පත්‍රිකා බෙදී ඇති ඒවා නැවත බෙදලා තියෙනවා. පත්‍රිකා එක් ස්ථානයකින් බෙදී ඇත, පත්‍රිකා ස්ථානයකින් බෙදී නැත කියන එක. හොඳට බලන්න මේ හැම එකකම තියෙන්නේ ඇත නැත, ඇත නැත කියන ලක්ෂණය. අපි මේ පැත්ත බලමු. එතකොට උනත් ඔයාලට දැක ගන්න පුළුවන් පත්‍ර අග්‍රයේ තුඩක් ඇත, පත්‍ර අග්‍රයේ තුඩක් නැත. නැවතත් මෙතන දෙකට බෙදන්න පුළුවන් පත්‍ර ධාරයේ රැලි ඇත, රැලි නැත. එහෙමනම් මේ විදිහට යම් කිසි ලක්ෂණයක් ඇතිවීම හෝ නැතිවීම අනුව බෙදන ක්‍රමයට අපි කියනවා දෙබදුම් සුචි ක්‍රමය කියලා. හොඳයි දුවේ පුතේ, ඔයාලට තව උදාහරණයක් දීලා තියෙනවා දෙබදුම් සුචි සම්බන්ධව. අපි බලමු ඉන්න සතුන් කවුරුද කියලා. ගිරවා, ගැඩවිලා, බල්ලා, පත්තෑය, මුවා, කපුටා.
එහෙමනම් අපිට ප්‍රධානව බෙදන්න පුළුවන් පාද හතරක් ඇති සතුන් සහ පාද හතරක් නැති සතුන් කියලා. කවුද පාද හතරක් ඇති සතුන්? බල්ලා, මුවා. එහෙමනම් අපි පාද හතරක් ඇත කියන එකට යොදා ගන්නවා බල්ලා සහ මුවා. දැන් බලමු පාද හතරක් නැති සතුන් මොනවද කවුද කියලා. ගිරවා, ගැඩවිලා, පත්තෑය, කපුටා. එහෙමනම් ඇත හා නැත කියන එක අනුව අපි කොටස් දෙකකට ප්‍රධානව බෙදාගත්තා. දැන් බලමු අපි පාද හතරක් ඇත කියන සතුන් ගැන. අපිට ඒක නැවත බෙදන්න පුළුවන් අන් කියන ලක්ෂණය. අන් ඇත, අන් නැත. ඒ අනුව නැවත දෙකට බෙදන්න පුළුවන්. ඒ පැත්ත දැන් බෙදිලා ඉවරයි. ආයෙත් මෙතනින් එහාට මෙයා බෙදන්න බැහැ. එහෙමනම් අපි අනිත් පැත්තට යමු. පාද හතරක් නැති සතුන් ගත්තාම අපිට බෙදන්න පුළුවන් මේ තියෙන උදාහරණ අනුව පියාපත් ඇති සහ පියාපත් නැති කියලා. බලමු පියාපත් ඇත කියන අයට කවුද එන්නේ කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම පක්ෂීන් විය යුතුයි. කපුටා සහ ගිරවක්. පියාපත් නැති කවුද කියලා බලමු. ගැඩවිලා සහ පත්තෑය. නැවතත් අපිට මෙතන කොටස් කිහිපයකට බෙදා වෙන් කරන්න පුළුවන්. අපි බලමු ඒ මොනවද කියලා. පියාපත් ඇති අය බෙදන්න පුළුවන් වක්‍ර හොටක් ඇත, වක්‍ර හොටක් නැත. ඒ අනුව ගිරවා සහ කපුටා නැවත කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. පියාපත් නැති අය නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන් පාද ඇති සහ පාද නැති කියලා. පාද ඇති අයට පත්තෑය ඔයාලා දැකලා තියෙනවා. පත්තෑයගේ පාද තියෙනවා, ගැඩවිලාගේ පාද නැහැ. මේ අනුව විවිධ ලක්ෂණ ඇති හෝ නැතිවීම අනුව කොටස් කිහිපයකට බෙදා වෙන් කර ගැනීම අපි කතා කළා දෙබිතුම් සුජිය කියලා. හොඳයි දුවේ පුතේ, ඔයාලට තව පැවරුමක් දීලා තියෙනවා. පාසල් පරිසරයේ ඇති ශාක වර්ග 6ක් තෝරාගෙන ඒවා විවිධත්වය හඳුනාගෙන දෙබිතුම් සුචියක් මගින් වර්ග කරන්න. ඔබේ දෙබිතුම් සුචිය ගුරුතුමාට ගුරුතුමියට පෙන්නා නිවැරදි බව තහවුරු කරගන්න. ඔයගොල්ලෝ යාළුවොත් එකතු වෙලා මේ පැවරුමක් කරලා බලන්න. කරලා බලලා කොහොමද ඔයගොල්ලෝ බෙදුවේ, මොන ලක්ෂණ අනුවද කියලා යාළුවොත් එක්ක, ගුරුතුමියත් එක්ක, දෙමාපියොත් එක්ක කතා කරලා බලන්න. අපි මෙතෙක් වෙලා කතා කරපු දේවල් වල සාරාංශයක් අපි බලමුද? පණ ඇති දේවල් ජීවීන් ලෙසද, පණ නැති දේවල් අජීවී ද්‍රව්‍ය ලෙසද හඳුන්වයි. අපි ඒ ගැන මුලින්ම කතා කළා. ඊට පස්සේ අපි කතා කළා අපි අවට පරිසරයේ තියෙන දේවල් ගැන. ජීවීවෙන්ම අජීවී ද්‍රව්‍යයක් තියෙනවා. ජීවීන් ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. ඔයාලට මතක ඇති ශාක, සතුන් හා ශුද්‍ර ජීවීන් කියලා ප්‍රධානව කොටස් තුනකට බෙදන්න පුළුවන්. මෙතනින් ශාක හා සතුන් කියන අය අපිට පියවි ඇසට නිරීක්ෂණය කරන්න පුළුවන්. ශාක හා සතුන් පියවි ඇසට නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් ශුද්‍ර ජීවීන් කියන කාණ්ඩය පියවි ඇසට නිරීක්ෂණය කරන්න බැහැ. අපි බලමු ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා ජීවීන්ගේ. අපි කතා කළා වර්ධනය, පෝෂණය, ශ්වසනය, චලනය, ප්‍රජනනය. මේව තමයි ජීවීන්ගේ ප්‍රධාන ලක්ෂණ. ඊට පස්සේ අපි කතා කළා ශාක හා සතුන්ගේ විවිධත්වය ගැන. ඊට පස්සේ අපි අන්තිමනව කතා කළා දෙබදුම් සුචි කියන ක්‍රමය ගැන. හොඳයි, මම දැන් හිතනවා අපිත් එක්ක එකතු වෙලා හිටපු දූල පුතාලා හැමෝටම මේ කියන දේවල් මතක ඇති කියලා. ඔයාලට නැවත නැවත මතකේ අලුත් කරගන්න, අමතක වෙච්ච දෙයක් නැවතත් දැනගන්න, ඒ වගේ දේවල් වලට අපේ මේ ක්‍රම යොදා ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, දැන් අපිට දීලා තියෙනවා පොඩි අභ්‍යාසයක්. අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්ත කරුණු වලින් අපිට පොඩි අභ්‍යාසයක් දීලා තියෙනවා. අපි මෙතනින් කිහිපයක් සාකච්ඡා කරලා බලමු. සියලුම ජීවීන්ට පොදු ලක්ෂණය නොවන්නේ මොකද්ද කියලා අහනවා. අපි මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම බලන්න ඕනි හොඳින් කියවලා. මොකද මේක ගත්ත ගමන් ගොඩක් අය බලන්නේ සියලුම ජීවීන්ට පොදු ලක්ෂණයක් කියනකල් විතරයි. කවුරුත් මෙන්න මේ වචනය. ඒ කියන්නේ මොන වචනයද? නොවන්නේ කියන වචනය බලන්නේ නැහැ. මේ වචනේ බැලුවේ නැතොත් අනිවාර්යයෙන්ම වරදිනවා. හොඳයි, අපි බලමු මොකද්ද උත්තරේ කියලා. සියලුම ජීවීන්ට පොදු ලක්ෂණයක් නොවන්නේ. ශ්වසනය, ඒක ජීවීන්ට පොදු ලක්ෂණයක්. වර්ධනය කියන එකත් ජීවීන්ට පොදු ලක්ෂණයක්. ප්‍රජනනය කියන එකත් ජීවීන්ට පොදු ලක්ෂණයක්. ප්‍රභා සංශ්ලේෂණය කියන එක ශාකවලට පමණක් පොදු ලක්ෂණයක් වෙනවා. එහෙමනම් අපේ උත්තරේ වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන එක. හොඳයි, ඊළඟට අපි බලමු අපි කරපු ක්‍රියාකාරකමක් ඇසුරෙන් මොකක්ද අහලා තියෙන ප්‍රශ්නයක් කියලා. අපි මේ ප්‍රශ්නේ ගමු තුන්වෙනි ප්‍රශ්නේ. විද්‍යාගාරයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ද්‍රව්‍යයක් වන්නේ. ඔයාලට මතක ඇති අපි කිව්වා ක්‍රියාකාරකමක් කරන්න කියලා. ඒ ක්‍රියාකාරකමේදී ඔයගොල්ලෝ ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා කියලා පෙන්වන්න මොනවද යොදාගත්ත ද්‍රව්‍ය? ඔයාලට මතක ඇති ඔයාලා හරි හුණුදියර කියන දේ තමයි අපි යොදාගත්තේ. එහෙමනම් කාබන් ඩයොක්සයිඩ් කියන වායුව හඳුනගන්න අපිට යොදා ගන්න පුළුවන් දෙයක් තමයි මේ කියන හුණුදියර කියන දේ. අපි මෙතන අන්තිම ප්‍රශ්නේ ගැන සලකා බලමු. අන්තිම ප්‍රශ්නේ අපෙන් අහනවා
ජලයේ සිටින ශුද්ධ ජීවීන් පැහැදිලිව නිරීක්ෂණයට වඩාත් සුදුසු උපකරණය මොකක්ද කියලා. ඔයගොල්ලන්ට අපි කිව්වා ශුද්ධ ජීවීන් බලන්න පුළුවන් හොඳම දේ තමයි සංයුක්ත අන්වීක්ෂය. එහෙමනම් උත්තර අංක 2. හොඳයි. තවත් එකක් දීලා තියෙනවා අපිට හිස්තැන් පුරවන්න. මේ වගේ දේවල් යාළුවොත් එක්ක කරන්න. කරලා යාළුවන්ගේ උත්තර බලන්න මොනවද Tamanට වැරදුනේ කියලා බලන්න. නැවත මතක් කර ගැනීමට අවශ්‍ය තැන් තියෙනවා. අනිවාර්යයෙන්ම අවශ්‍ය තැන් නැති. ඒවා නැවත නැවත බලන්න. යාළුවොත් එක්කලා මේවා හුවමාරු කරගන්න. ඒ වගේ දේවල් කරලා ඔයගොල්ලන්ගේ මතකය එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ අවබෝධය වැඩි කරගන්න. අවබෝධය වැඩි කර ගැනීම තුලින් තවත් ඔයාලා ඉහළ වසරවල වලට යනකොට, ඒ කියන්නේ ඉහළ ශ්‍රේණියකදී, 7 වසරේදී, 8 ශ්‍රේණියේදී, 9 ශ්‍රේණියේදී ඔයාලට මේ ඉගෙනගත්ත දේවල් වල මේ කරපු ක්‍රියාකාරකම් වල තියෙන දැනුම වඩාත් ප්‍රයෝගී වෙනවා. මේ විදිහට ඔයාලට තව ප්‍රශ්න දීලා තියෙනවා. දෙබුදුන් සුජීවනම වර්ග කරන්න දීලා තියෙනවා. හොඳයි. අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ ඔයාලගේ 6 වසරේ තියෙන පළවෙනි පාඩම. ඔයාලට වාර විභාගය ලඟ වුණාම මේ වගේ පාඩම් ආයි නැවත නැවත මතක් කරගන්න අපහසුතාවය ඇති වෙනවා. නැවත නැවත මතක් කර ගැනීමේදී විවිධ දුෂ්කරතා මතුවෙනවා. ඔයාලගේ ගුරුතුමා හොයාගෙන යන ඔයාලට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. මේ වගේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි අපි මේ වගේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවේ. මේ වීඩියෝ එක බලලා ඔයාලට ආයෙත් ආයෙත් මතක නැති තැන් නැවත නැවත මතක් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. යාළුවන්ට මේ වගේ දේවල් කියා දීමේ හැකියාව තියෙනවා. මතක සිටින්නේ නැති තැන නැවත අසාගස් නැවත කීප වතාවක්ම අසාගෙන ඒක නිවැරදිව මතකයට ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වගේ ගොඩක් වාසි අපේ වීඩියෝ තුලින් තියෙනවා. හොඳයි. එහෙමනම් අපි නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හම් වෙනකල් අදට අපි සමුගමු.